ආණ්ඩුවේම වාර්තා කියන විදිහට අද වෙනකොට රෝගීන්ගේ සංඛ්‍යාව 114,826ක්. කියන සමස්ත කාලය තුල රටේ රෝගේ හැදුණු. ඒ වගේම ආණ්ඩුව කියනවා සුවය ලැබූ රෝගීන්ගේ සංඛ්‍යාව 99,153ක් කියලා. එතකොට 15,673ක් රෝගීන් විදියට අද වෙනකොට රෝහල් වල හෝ ගෙවල් වල හෝ ප්‍රජාව තුල ඉන්නවා. ඒ වගේම රෝහල් ගත වෙලා ඉන්න සංඛ්‍යාව ඒගොල්ලෝ කියනවා 14,964ක් කියලා. එතකොට ඒගොල්ලෝගේ වාර්තා අනුව බැලුවමත් 800කට ආසන්න සංඛ්‍යාවක් රෝහල් ගත නොවි ප්‍රතිකාර මධ්‍යස්ථානවකට නොවි නොගිහින් එළියේ ඉන්නවා. ඉතින් මේක ඊටාම බරපතල කාරණයක්. දැන් මම දැක්කයේ විශේෂඥ වෛද්‍ය පద్මා ගුණරත්න මහත්මිය මාධ්‍ය සාකච්ඡාව කැඳවලා කියනවා රට තුල වාර්තා වෙන රෝගීන්ගේ ප්‍රමාණයට වඩා දෙගුණයක් හෝ තෙගුණයක් දෙගුණයක් හෝ තුන්ගුණයක් රට තුල සිටිය හැකියි කියලා විශේෂඥ මතය ඒක තමයි කියනවා. ඒතොර 11,114,826ක් කියන එක වාර්තා වෙනවා නම් ලංකාවේ කියන්නේ ලක්ෂ 2ක් හෝ 3ක් තුන හමාරක් වගේ ප්‍රමාණයක් රට තුල රෝගීන් සිටිය හැකියි කියන එක තමයි ඒකෙන් කියන්නේ. දැන් මරණ 709ක් මේ සංඛ්‍යාලේඛන අපිට පිළිගන්න පුළුවන් ඒවා නෙමෙයි. මේ අද කියන සංඛ්‍යාලේඛන අදට වළංගු නැහැ. ඒක හරිම පැහැදිලි. මොකද අපි දන්නවා PCR පරීක්ෂණ අවශ්‍ය ප්‍රමාණයකට රට ඇතුලේ කෙරෙන්නේ නැහැ. අද වෙනකොට හරියට නම් PCR පරීක්ෂණ 50,000ක වගේ ප්‍රමාණයක්වත් රටේ කෙරෙන්න ඕන. නමුත් අද වෙනකොටත් කෙරෙන්නේ 20,000ත් 25,000ත් අතර PCR පරීක්ෂණ ප්‍රමාණයක්. PCR කට්ටවල වල හිඟයකුත් තියෙනවා. එතකොට අද ඉන්න රෝගීන්ගේ ප්‍රමාණය අද වාර්තා වෙන්නේ නැහැ. ඊළඟ PCR sample එකක් ඊයේ ගත්තොත් මේකේ වාර්තා වෙන්නේ තව දවස් දෙකකින් තුනකින් සමහර ඒවා හතරකින්. එතකොට ඊයේ දවසේ හෝ අද දවසේ ඉන්න රෝගීන් ප්‍රමාණය අද කොහොමත් වාර්තා වෙන්නේ නැහැ. ඒකින්ද සත්‍ය දත්ත මත නෙමෙයි අපි වැඩ කරන්නේ තීන්දුව ගන්න සහ ක්‍රියාකාරකම් කරන්න. මේක බරපතල ප්‍රශ්නයක්. අනිත් පැත්තෙන් සිද්ධ වෙන මරණ සංඛ්‍යාව. මරණ 709ක් විදිහට තමයි වාර්තා වෙන්නේ. නමුත් අපිට වාර්තා වෙනවා දවසක් ගත්තම අපි රෝහල් පද්ධතිය තුල වාර්තා ගන්නවා දිනපතා හැම වෙලාවෙම මරණයක් සිද්ධ වුණොත් අපට SMS එකක් එවනවා රෝගීන් ඇතුළත් වුණොත් SMS එකක් එවනවා කාර්ය මණ්ඩලේ කාට හරි රෝගේ වැළඳුනොත් රෝහල් කාර්ය මණ්ඩලේ SMS එකක් එවනවා කාටද වැළඳුනේ නම මොකද්ද දුරකථන අංකය මොකක්ද කියලා අපි ඒකට කතා කරනවා එහෙම වාර්තාකරණයක් අපි තුල තියෙනවා හෙද සංගම් විදියට සෞඛ්‍ය ශිෂ්ටි වෘත්තික යන් නියෝජනය කරන වෘත්ති සමිති විදියට ඒගනිසා අපිට මේ වාර්තා කිරීම සහ මේ සංඛ්‍යාලේඛන වල බරපතල පරස්පරයක් තියෙනවා කියන කාරණේ හරිම පැහැදිලියි. දැන් මම දැක්කා මහජන සෞඛ්‍ය පරීක්ෂණ නිලධාරීන්ගේ සංගමයත් සැක පහල කරා මේ සියලුම මරණ වාර්තා වෙනවද මේවා එලි දැක්වෙනවද කියන කාරණේ පිළිබඳව. ඊට පස්සේ එයාට මඩ ගහන්න පටන් ගත්තා. ඉතින් මඩ ගහලා තොරතුරු වසන් කරන්න බෑ. සෞඛ්‍ය ශිෂ්ටියේ වෘත්තිකේ උරුසමිති නායකයෝ ඊටාම වගකීමෙන් වැඩ කරන්නේ. Breaking Dr. Okay.